හිතින විශෂක්ව තමයි ගොඩක් තරුණ නිල්ධාරින් ඇහුව පරිවාස කාලය ඉන්න නිල්ධාරින්ට මේ අටේ විදේශ කතයෙන් අවස්ථාව දෙෙනවාදින්. අපි ඒක සැලකිල්ලට ගත්තා. ඒ අනුව ලි නොන නිල්දාරි මාඩි නිල්ධාරරින්නම් සේ ස්ත්‍ර ෙන්න්නවන මකද මාන් ල්ධාරරි සේවේයට ගත්තර පස්සේ වර්ෂයක විතර ලොකු පුොහුණුවකට පියදං කල්ලා රජයේ ඒ ගොල්ලො ැරට ප යවන්න බැහැ ගොල් සේ ස්ත්‍ර යම් කා ක ප තක් ඉද ෙන නිසා. න මාන්ඩික න නිල්ධාීට පරිවාස කාලය ගැටලුවක්වෙෙන නැහැ ඔවුන්ට නවත ලකාවට ආාවට පස්සේ ඒ පරිවාසකාලය සම්පූර්ණ කරන්න ඉඩකට සකස් කරලා දීලා තියෙන. ඒ අනුව ඒකොට සටත් යන්න පුළුවන්කම ලැබෙනු. තව පිරිසක් හිටියා ඒගොලන්ට මේ නිවාර්රීමෙන් නිිච්චි කාලයක් ලංකායි පුහුණුව ලබාගන්න අවස්ථාවන්න කියලා රට යන්ද කාලේ. ඒ ඒ අවස්ථාවත් මේ චකරලයකෙන් ආවරණය කරල දීලතිය. තවත් සමහර කොටසක්හිටියා තමන්ගේ . ඒ කාලාත්ත්‍රය ස්වාමය හරි බාරිය හරි විදේශගතවෙලා ඉන්නවඕන ඒගොල්ලොන්ටත් විදේශගතවෙන්. එතකොට එයා රැකියාවක් කරනවද එෙම නැත්තයා අර්ධ රැකියාවක් කරනොද කියන්නේ නැතුව ඒකටත් මේ චක්‍රලයකින් ඉඩකට සකස් කර ලදී දති. ඒක නිසා අපිට රාජ්‍ය සේවකයන් විසින් කරන ලබි ඉල්ලියිනුත් සලකා බලල බොහොම සාධාරණ ක්‍රමවේදයක් කියයටතේ. මේක විදේශකත වෙන්න සකස් කළ දී එතට ඒ ගොල්ලොන්ගේ වැැද පුහා විස්ශ්‍රාම් වැටු අර මුදලේ දායකත්තුවය ඕවන්ට දරන්න සිද්ධනවා ඒ විදේශකත වෙල ඉන්න කාලය තුළ ඒ ඇරන්න ඔවුන්ගේ ගිනුමටකර යම් නික්්චිත මොදලක් ප්‍රේශණය කරන්න සිද්ධියනා ඒක ඔවුන්ටයි ඒ එය ඒ රැකිියාවේ නිරතු වෙල විදේශකතයන මහත්මහෝ මහත්්මිය සමන් ආරම්භ කරන අනේවසක විදේශ මුදල් ගිනුමකට ලංකාවේ රාජිම බැන්කුවක තමන් ගෙනමෙන් ආරම කරමුිදුරට තමන්ට ඒකට යම් නික්්ෂේත මුදල් ප්‍රමායක් එවන්ඩ තියෙනවා. ඒ විදියට තමයි අපි මේ වැඩපිල්ල අද හඳුන්නාා දෙන්නේ